එක්කෙනෙක් අද ලියලා තිබුණා මට හුස්ම ගන්නකොට භාවනා කරනකොට ඒ හුස්ම අඩුවෙගෙන යනවා මං අයියෙන් හුස්ම ගත්තයි කියලා. එහෙම හුස්ම ගන්න ඕනේ නැහැ. ඒ වෙලාවට ගැළපෙන විදිහට අඩුවෙන හුස්මට ගැළපෙන විදිහට ඒකට යන්න දෙන්න ඕන. අර මෙනෙහි කරමේ ඒක අඹාගෙන ගිහිල්ලා ලුහු බැඳගෙන යන්න බෑ. ඒක මේ ලොකු වීරියක් කියලා හිතාන ලොකු ධෛර්යයක් මේක තියලා තියෙනවා වැඩේ හරිනම් දැන් එච්චර ශක්තිය වැය කරන්න ඕනේ නැහැ. ඒකට ගැළපෙන විදිහට බොහොම සුමුදුව බොහොම කීකරු ගොනෙක් බැඳගත් කරත්තයක් වගේ උට ගහන්න ඕනේ නැහැ දැන් ඉස්සර වගේ. ඌ කීකරු. ආන්න මේක තේරුම් අරගෙන පොර කන ප්‍රමාණය, දඟලන ප්‍රමාණය, වලිලන ප්‍රමාණය එන්නේ එන්න අඩු වෙන්න පටන් අරගන්න. ඒක කමටහන සුද්ධ වෙන්න ඕනේ. එතකොටත් හයියෙන් මෙනෙහි කර කර හයියෙන් හුස්ම ගනිමින් දඟලන්න පටන් ගත්තොත් ඉච්ඡාකක්මක් එනවා. මේ බෙල්ල පිටිපස්සේ රිදෙන්න පටන් ගන්න. සක්මන් කරනකොටත් මේ දැන් රහත් වෙන්න ඕනේ, දැන් සෝවාන් වෙන්න ඕනේ කියලා නටාගෙන දැඟලුවොත් එimhe සක්මන අනායාසයෙන් සිදු වෙන්න වෙන්නේ නැහැ. යා පොළවේ අඩිය තියන්නේ මහ පොළොව මොහි පොළොව පොළොව මහී කාන්තාවේ හෙල්ලෙන්න අඩිය තියෙනවා මේ හොඳට තේරෙන්න. උඩ තට්ටියේ සක්මන් කරනකොට යට තට්ටියේ කාමරේ යන බුදිය ගන්න නැහැ. මේ දැඩි වීර්යෙන් සක්මන් කරනවා. එහෙම නැහැ. සක්මන කරනකොට කරන සක්මන ඉබේ සිද්ධ වෙනවා. ආන්න එතෙන්දී අවශ්‍ය ගියර් එක දාගන්න එක. පල්ලමක බහිනකොට ලයිට් ගියර් එකට දාන්න ඕන. කන්දක නගිනකොට හෙවි ගියර් එකට දාන්න ඕන. මේක තැන්නේ යනකොට උනත් එන්නේ එන්න බහනේ වේගය වැඩි වෙනකොට පිච්චෙන දහන ප්‍රමාණය ඉන්ද්‍ර ප්‍රමාණය අඩුයි. මේක බුදුරජාණන්සේ ඉතාම ලස්සනට දැක්කා. දැකලා කිව්වා භාවනා හරියාගෙන යනකොට භාවනාට යන්න අරින්න වැඩි පොරකණ්ඩ යන්න එපා. ඒ වගේම ඉන්ද්‍රියානම් ඒක රසට්ටේන. දැන් අපි සද්ධා විරිය සති සමාධි ප්‍රඥා අපි කියන එක විදිහකට නීවරණ ධර්ම පහ වෙනුවට දැන් හිමීට අපිට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වැඩිනවා. නීවරණ කියලා කියන්නේ කාම ඡන්දේ වැඩිනවා වෙනුවට, ව්‍යාපාදේ වැඩිනවා වෙනුවට, තීන මිද්දේ නිදිමත වැඩිනවා වෙනුවට, අතීතනාගත හිතවිලි කියන උද්දච්ච කුක්කුච්ච වැඩිනවා වෙනුවට, විචිකිච්ඡා වැඩිනවා වෙනුවට අපිට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන හොඳ පැත්ත වැඩිනවා. වැඩිනකොට මේ පස් දෙනා වැඩිනේ පස් පැත්තකට ඔළුව දාලා සද්ධාය වැඩෙන පැත්තට සම්පූර්ණ විරුද්ධ පැත්තට තමයි ප්‍රඥාව ඔළුව දාන්නේ. වීර්ය වැඩෙන පැත්තට සම්පූර්ණ විරුද්ධ පැත්තට තමයි සමාධිය ඔළුව දාන්නේ. ඉතින් මේ ධර්ම පහ පත්පැලකට දුවන මීහරක් පස් දිනෙක් වගේ. එහෙම නැත්නම් කීකරු නැති අස්වැයෝ පස් දිනෙක් බැඳගත්ත රතයක් වගේ එක එක දිහාවට දුවන්නේ. ඉතින් මේ ඔක්කොම එක තැනකට යොමු කරගන්න. මේ ඔක්කොම ඒක රස කරනවා කියන එක මේක තමයි නාභිගත කරනවායි කියලා කියන්නේ. මේක තමයි ඒකෝදි භාව කියලා කියන්නේ. අපි ළඟ ಗುಣ නැත්තේ නෑ. අපි ಗುಣ නන්නත්තරයි. ඒවට වේගයක් තිබුණාට ඒවට ප්‍රවේගයක් නෑ. වේගය කියලා කියන්නේ අසංවිධිත ශක්තියක්. ප්‍රවේගය කියලා කියන්නේ දිශාගත නැතියක් ඇති ශක්තියක්. පිටික භෞතික විද්‍යාව බොහෝම ලස්සනට උගන්වනවා වේගය සහ ප්‍රවේගය. ওই ගාය තිබුණාට ඒකේ සායක සාධනීය වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. එimhe මේක හරියට කොණ්ඩේ පීර ගත්තා වගේ, ඒක දිශාවට හරව ගත්තා වගේ, යකඩ කෑල්ලක් කාන්දමක් කරගත්තා වගේ, ඒකේ දිශා නැතියක් පෙන්වනවා. කාන්දම් කෑල්ලක උතුරට අදින ගතියක් නැහැ. නවත් කාන්දම් කෑල්ල හෙල්ලෙන්නේ නැතුව තියලා නෑ. යකඩ කෑල්ල හෙල්ලෙන්නේ නැතුව තියලා කාන්දම් කෑල්ල එක විදිහයකට මෙහෙම දෙසරයක් තුන්සරයක් අත ගාගෙන යනකොට අර කාන්දම යකඩයක් බාටපත් වෙනවා. කොහොමද අපි බලන්නේ? ඒක මැදින් එල්ලපුවාම කැරකිලා කැරකිලා ගිහින් ඒක උතුරට ඇරෙනවා. අර කාන්දම ඇසුරු කිරීම නිසා යකඩේ තියෙන ಗುಣ, යකඩේ තියෙන අංශු දිශාගත වෙනවා. අන්නේම දිශාගත වෙච්චාම ඒකෙන් ශක්තියක් ඇති වෙනවා. නන්නත්තර වෙච්චි යකඩ අංශු වගේ නෙවෙයි, දිශා නැතියක් ඇති දෙය. ඒකට කාන්දම කියලා එකට කියන්නේ. ඒ වගේම අපිට තේරෙනවා සද්ධා, විද්‍ය, සති, සමාධි, ප්‍රඥා ඔක්කොම එක දේ නිවනටම යොමු වෙලා තියෙනවා. ආනි විතර මේ ඒක රසට භාවයට එනකොට ඔක්කොම දේ ඒක රස වෙනකොට යා උත්තරි මනුස්ස ධර්ම වලට යනවා. මනුස්සත්වයේ ඉක්මවලා මේ පිස්සු වල්ලස්සය පස් දෙනෙක් බැඳගත් රතයක් නෙවෙයි දැන්. කීකරු අස්සය පස් දෙනෙක් බැඳගත් රතයක් බවට පත් වෙනවා. එතකොට තමයි තේරෙනවා මේ දේ මේ කීකරු කිරීම කද්දාවත් මේ සමත විපස්සනා දෙකෙන් තොරව කරන්න ක්‍රමයක් නැහැ. මොන විශ්වවිද්‍යාල වලට ගියත් මොන උසස් නිලතල දරුවත් මොන මොන රටවල් වලට ගියත් ඇතුලේ ඉන්නේ පිස්සු අඳුරේ.
ඒකගේ තියෙන පිස්සු ඔය ඉගෙන ගත්තයි කියලා, සල්ලි හම්බ කරුවයි කියලා, කසාද බැන්දයි කියලා, හරියයි කියලා ඒක හරියන්නේ නැහැ. මේක වෙනමම කතාවක්. අන්න මේ ඉන්ද්‍රියන්ගේ ඒක රසභාවයට එන්න පටන් ගත්තාම ඕන්න බුදුහාමුදුරුවෝ කියන්නේ මොන වගේ කෙනෙක්ද? එතකොට මේ ධර්මයේ කියලා කියන්නේ මොන වගේ දෙයක්ද? භික්ෂුවක් වෙලා මේ කරන වැඩේදී මේව එක රස වෙනකොට දැනෙන ඒ සාසන සම්පත්තිය කියලා කියනවා ඒකට. එතකොට තේරෙන පටන් අර ගන්නවා අපිට මේ අර්ථෙන් ධාත්මෙන් අනුශාස කරන එක මෝල් වහන්සේ කෙනෙක්වත් මේක කරලා නෙවෙයිනේ කතා කරන්නේ. ඒගොල්ල රැස් වී දගෙන බුදු රැස් වී දෙන්න වගේ මහා ලොකුවට හයියෙන් කතා කරනවා. හැබැයි කතා කරලා වචන දෙක ඇහෙනකොට තේරෙනවා මෙයා මේ මේ අනුන්ට පාර පෙන්නන කෙනෙක් මිසක් තමන් ගිය කෙනෙක් නෙවෙයි. ඒකවත් බෑනේ අද ඉන්න යෝගාවචරේකට තේරුම් ගන්න. මේ YouTube ඉන්න තියෙන දේවල් බල බල අනේ කාලේ නාස්ති කරන තරම්. අර ගුරුනාංශේ මෙහෙමයි, මේ ගුරුනාංශේ මෙහෙමයි, අරයාගේ මෙයා, මෙයාගේ මෙයා, ඒගොල්ලෝ নানা ප්‍රකාර ඉද්ධි ප්‍රත්‍යහාරය පානවා. ඉතින් මේගොල්ලෝ සාදු සාදු කිය කිය බලාගෙන ඉන්නවා. තාම තේරෙන්නේ නැහැ මේක මගේ ඒකෝදී භාවයකට මේ තියෙන ඉන්දිය ධර්ම ටික වුණත් භාවනාවෙන් හැදෙන දේ වුණත් ඒව නන්නත්තර වෙලා තියෙන්නේ පිස්සු අඳුරික් මේක. මේක එක රස් වෙනකට ඊට පස්සේ ආසව නැට්ටේන මේ වගේ එක දවසක එක රස් වුණාට හරියන්නේ නැහැ. ආයෙසරයක් නන්නත්තර වෙලා ආයතන එකලස් වෙන්න ඕන. ආයතනෙන් නන්නත්තරලා ආයතන එකලස් වෙන්න ඕන. බලන්න එක පරියන්කක් ඇතුළේ කී සැරයක් හිත පිට ගිල ගැස්සිලා ආයෙ ඇවිල්ලා ආයෙ මුලක ඉඳලා භාවනා කරන ආයෙ ගැස්සෙනවා පිට යනවා ආයෙ එනවා. මේ වගේ එක පරියන්කක් ඇතුළේ වුණත් මේ වගේ පුංචි පුංචි චක්‍ර 20ක් යන්න පුළුවන්. එක සක්මනක් ඇතුළේ වුණත් යන්න පුළුවන්. මේක තමයි හැදෙන ක්‍රමය. ඔය එක සැරයකින් මේ කාන්දමකට යකඩ කෑල්ලේ තියලා එක සැරයක් ඇද්දට යකඩ කාන්දම් වෙන්නේ නැහැ. ඒකම නැවත නැවතත් අත ගන්නවා. ඒකට කියනවා ආසව නට්ඨේන කියලා. ඒක ආශ්‍රය කරන්න දෙන්න ඕනේ. මේ සත්පුරුෂයන් නිතර ආශ්‍රය කරන්න ඕනේ. සද්ධර්ම ශ්‍රවණේ නිතර කරන්න ඕනේ. යෝනිසමනස්කාරේ නිතර කරන්න ඕනේ. සතියේ මූල කර්මස්ථානේ ඇසුර කිරීම නිතර කරන්න ඕනේ. මේ දවස් 3ක් 4ක් භාවනා කරලා ගෙදර ගිහිල්ලා පිස්සු කෙලලා වෙනසක් වෙයි. හොදෝද මඩේ දාන එක තමයි වෙන්නේ. හැබැයි නොකර ඉන්නවට වැඩිය හොඳයි. නොකර ඉන්නවට වැඩිය හොඳයි. ඒක හරියට අර අඟුලිමාල මල් අඟුලිමාලේ කරේ දාගන්න ඉස්සෙල් බර ගානක් මිනිස්සු මැරුවා. මරලා ඇඟිල්ල බිනේක හංගනවා ගලක් යට තියලා යනවා. ඇයි මේක සිනිගඳනේ? අනේ මුගටියක් ඇවිල්ලා රැය යනවා අරක. අර මිනිහෙක් මරලා ගත්ත ඇඟිල්ල එයා රැක්කේ නැහැ. හුඹහක දාලා යනවා, ගහක් උඩ තියලා යනවා, බිනේක තියලා යනවා, සත්තු කනවා. අන්තිමට දැනගත්තා ඒ සෙල්ලම හරියන්නේ නැහැ. මේ ගුරු පූජාව කරන්න හම්බ වෙන්නේ නැහැ. හැමෙම පතුරක් අරගෙන අර ඇඟිල්ල කරේ දාගත්තා. ඊට පස්සේ උට නමක් පැටලෙම වුණා. ඇඟිලි බැඳගත් එක අඟුලි මාලකය. කොච්චර ගඳක් තියෙන්නේ නැද්ද කියලා හිතන්න. මේ ඇඟිලි මාලයක් කරේ දාගෙන තව මිනිහෙක් මරන්න හමුදා සෙනගක් යනකොට එකෙක් විතරක් අරගෙන කට වහලා ඒකට පිහින් දෙකක් දමලා ඇනලා මරලා ඒ ඇඟිල්ල අමුණගෙන ඒකත් එක්ක ඊගාව එක මරන්න පොඩි ඥානියක් තිබිලා බෑ. යා සියලු ධර්මයන්හි දක්ෂ මිනිස්සේ. නමුත් ඉස්සෙල්ලා එකතු කරනවා වගේ තමයි ගිහි භාවනා. ටිකක් කල් භාවනා කරනවා. ඒකට කියන්නේ බෝධිලිම භාවනා කියලා. බෝධිලිම ගොදුරු කර පයින්කොට දුවන ගිහිල්ලා මෙහෙම 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 කර කර ඉන්න. ආයෙ ටිකක් කළා හති ඇරලා ආයෙ පින්ම පයින්. කැමලියන් මෙඩිටේෂන් කියලා තමයි මේ බුරුමේ සපන්දි ස්වාමීන් වහන්සේ කියන්නේ. පටන් ගත්තට පස්සේ නගුල මේ හීවිත අවුලකට ඒ ඇද්දගෙන මෙයන්ඩෝන. ආයෙ හීවිත ගැලවෙන්න දෙන්න එපා.